ඉන්නසිතින් YouTube channel එකත් එක්ක තමයි ඔයගොල්ලෝ මේක තුල ඉන්නේ මේ වීඩියෝ එකෙන් කතා කරන්න හිතුවේ people's insurance ගැන. ඒතර ඊයේ අපි කතා කරා people's leasing and finance ගැන. ඒතර ඒකත් එක්ක viewers ලාගේ comments තිබ්බා people's insurance ගැනත් කතා කරන්න කියලා. ඒ නිසා හිතුවා මේ වීඩියෝ එකෙන් ඒක ගැන focus කරන්න කියලා. ඒතර මේගොල්ලෝ දකින්නේ people's insurance එකේ latest financials. ඒතර මේ තමයි March 31st 2021 වල financial report එක. ඒතර මේක ඇත්තරම ඊයේ එන්ට එක සෙට් වෙන්නේ December 31st වලට. ඒ නිසා ඇත්තටම March 31st කියන්නේ පොද 3 month ended period එකට තමයි මේක අපිට මෙතන බලන්න වෙන්නේ. නමුත් අපි full year එකත් අපිට compare කරලා බලන්න පුළුවන් කොහොමද financial performance එක කියලා. ඒ වගේම latest update එක අපිට latest 3 months වලින් ගන්න පුළුවන්. සාමාන්‍ය මේක insurance company එකක් නිසා ඔයාලා දන්නවා මේක setup එක ටිකක් විතර වෙනස්. ඒතර මේකේ insurance premium තමයි මේකේ මූලිකම revenue generation එක වෙන්නේ. ඊට පස්සේ ඒකෙන් ඔයගොල්ලෝ දන්නවා claims අයින් වෙනවා. ඒතර මේකේ net effect එක තමයි අපි සරලව කිව්වොත් underwriting results කියන්නේ. ඒ වගේම ඊළඟට දැන් විශේෂයෙන්ම දැන් people's insurance එකේ නම් other revenue එකත් ලොකු portion එකක් play කරනවා. මොකද මේකේ ඔයගොල්ලෝ දකිනවා මෙන්න මේ interest and dividend income එක කියන එක. ඒතර මේ portion එකෙන් සැලකිය යුතු ආදායමක් විශේෂයෙන්ම මේ people's insurance එකට එනවා. ඒ නිසා අත්‍තරම් මේක healthy P&L එකක් කියන්න පුළුවන්. මොකද normal course of business එකෙන් සහ අද ඉන්වස්ට්මන්ට් සරහා ඒගොල්ලන්ගෙන් එන රිටර්න් එක සැලකිතු රිටර්න් එකක් කියලා ඔයගලන්ට පැහැදිලිවම පේන ඇති මේකේ ෆයිනෑන්ෂියල්ස් වල ස්ටැටිස්ටික්ස් බැලුවම පස්සේ අපි මේකේ ෆයිනෑන්ෂියල් ඉයර් එක බැලුවොත් එහෙම ෆුල් ඉයර් එක ගත්තොත් එහෙම ඔයගලන්ට පේනවා GWP එක මෙතන තියෙනවා රුපියල් බිලියන 6ක් වගේ. ඒ වගේම එකේ net effect එක 5.3 බිලියන් එනවා. ඊට පස්සේ claims ඔක්කොම අයින් වුණායින් පස්සේ ආසන්න වශයෙන් මිලියන 808ක වගේ ප්‍රමාණයක බොටම් ලයින් එකට ඉම්පැක්ට් එකක් එනවා. ඒකට ඒකෙන් ඔයගලන්ට පේනවා ඇති තවදුරටත් ඉන්ට්‍රෙස්ට් ඇන්ඩ් ඩිවිඩන්ඩ් ඉන්කම් එක ගත්තම එහා සමානම වගේ ලොකු පෝෂන් එකක් තියෙනවා. ඒ කියන්නේ 50-50 වගේ නිකන් ආසන වශයෙන් ගත්තත් ඒ වගේ ලොකු ක්වොන්ටම් එකක් මේ අදාර රෙවනු එක හරහා තියෙනවා. ඒ නිසා මේකත් සෑහෙන ලොකු රෝල් එකක් ප්ලේ කරන ඒරිය එකක් වෙනවා පීපල්ස් ඉන්ෂුරන්ස් එකේ. මොකද මේගොල්ලන්ගේ බොහෝ විට මේ ප්‍රීමියම් සරහා එකතු කරගන්න සල්ලි ඒගොල්ලෝ ඉන්වෙස්ට් කරලා තියෙන වැඩි හරියක්ම ඩිබෙන්චර් සහ FDs වල තමයි. මේ ප්‍රොෆයිල් එක 50-50 වගේ බෙදලා තියෙන්නේ. ලොකු ප්‍රොෆයිල් එකක් තියෙනවා ඩිබෙන්චර් සහ FDs වල. ඒ නිසා මෙතනින් ස්ටෙඩි ඉන්කම් එකක් එනවා කියලා කියන්න පුළුවන් අපිට. ඕවරෝල් ගත්තොත් එහෙම ඉන්ෂුරන්ස් බිස්නස් එකට අමතරව. එතකොට මේ දෙකම එකතු වෙලා ටෝටල් රෙවනුව කියනවා මිලියන වලට පේන ඇති. ප්‍රොෆිට් බිෆෝ ටැක්ස් වලට එනකොට 1.6 බිලියන්. මෙතන 859 මිලියන් සහ 880 මිලියන් ඉන්ෂුරන්ස් බිස්නස් එකෙන්. මේ දෙකම ගත්තම 1.6 බිලියන් ප්‍රොෆිට් එකක් ගිය අවුරුද්දට ඇවිල්ලා තියෙනවා. ඒතර ඒකෙන් ටැක්ස් අයින් වුණාම 1.1 බිලියන් ප්‍රොෆිට් එකක් තියෙනවා. ඒතොර හෙල්දි පීනල් එකක් කියලා කියන්න පුළුවන්. විශේෂයෙන් මම කියන විශේෂම ඩයිවර්සිෆයි ඉන්කම් එකක් වෙන නිසා තමයි ඒක මම කියන්න හේතුනේ. ඒ වගේම අපි ලේටස්ට් 3 මන්ස් ගත්තොත් එහෙම ඊට කලින් අවුරුදු 3 මන්ස් වලට සාපේක්ෂව ගත්තොත් net earn premium එක පොඩි ප්‍රමාණයක් අඩු වෙලා තියෙනවා. ඒක ඇත්තටම අපිට GWP එකේ අඩුවීමකින් නෙමෙයි ඒක වෙන්නේ. ඔයගලට පැහැදිලිවම පේනවා ඇති. නමුත් ඉෆෙක්ටිව්ලි ගත්තොත් පොඩි අඩුවීමක් තියෙනවා. ඒ වගේම claims ගත්තොත් එහෙම claims වල ලොකු වෙනසක් වෙලා නැහැ. නමුත් මෙතන net earn premium එකෙන් ආපු වෙනස තමයි මෙතන අපි දකින්නේ underwriting results වල යම්කිසි අඩුවීමක් විදියට. ඒ වගේම other revenue එක ගත්තොත් එහෙම ඔයගලන්ට පේනවා interest income එක සහ dividend income එක කියන කඩු වෙලා තියෙනවා. ඒත් මේක පැහැදිලිවම obvious. ඔයගලට මම කලින් කිව්වා මේකේ ලොකුම portion එකක් තියෙන්නේ debentures සහ FDs වල. ඒතකොට FDs වල reprice වෙනකොට ඒකේ අඩු rates වලට තමයි දැන් අලුත් අවුරුද්ද ඉඳන් එහෙම නැත්නම් 2000 විස්තර සාපේක්ෂව 2021 කම්පයා කරනකොට ඒ අවුරුද්දේ අනිවාර්යම මේ අවුරුද්දට හම්බෙච්ච රේට්ස් වලට වඩා අඩු රේට්ස් වලින් තමයි මේක රීප්‍රයිස් වෙන්නේ. ඒ නිසා මෙතන ඉන්කම් එක අඩු වෙලා තියෙනවා. ඒත් අන්නේ ඉෆෙක්ට් එකත් එක්ක උගලන්ට පේන ඇති ප්‍රොෆිට් බිෆෝ ටැක්ස් එකේ අඩුවීමක් තියෙනවා 128ක වගේ අඩුවීමක්. ඒත් ඇත්තටම මේක අපි හරියට බැලුවොත් එම අපිට තියෙනවා මාකට් එකේ රේට්ස් එහෙම නැත්නම් මාකට් එකේ ඉන්ට්‍රස්ට් රේට් අඩුවේගෙන යන සිනාරියෝ එක නම් තියෙන්නේ. විශේෂම පීපල්ස් ඉන්ෂුරන්ස් එකේ ප්‍රොෆිටබිලිටි එකට යම්කිසි ඉම්පැක්ට් එකක් එනවා කියන එක ගැන අපිට යම්කිසි අන්ඩර්ස්ටෑන්ඩින් එකක් තියෙන්න ඕනේ. මොකද මේ ඒගොල්ලන්ගේ ඩිවිඩන්ඩ් ඉන්කම් එක එහෙම නැත්නම් මේගොල්ලෝ ඉන්වෙස්ට් කරලා තියෙන්නේ ඩිබෙන්චර්ස් සහ FDs වල. ඒතකොට FDs විශේෂයෙන්ම රීප්‍රයිස් වෙනකොට හම්බෙන ඉන්කම් ජෙනරේෂන් එක අඩු වෙනවා. ඒ වගේම තමයි ඩිබෙන්ච් එකක් වුණත් ඒකේ ටර්ම් එක අවසන් වෙලා මාකට් එකේ අඩු රේට්ස් වලට ගමන් කරන කාලෙක නම් එතකොට ඒවා රීප්‍රයිස් වෙන්නේ අඩු රේට්ස් වලට. ඒතකොට ඒකත් එක තමයි මේ රෙවනු ජෙනරේෂන් එකේ පොඩි අඩුවීමක් අපි දකින්නේ. ඒ වගේම මෙතන ඉන්කම් ටැක්ස් රිවර්සල් එකක් වෙලා තියෙනවා. එක්ස්පෙන්ස් එකක් නෙමෙයි. ඒතකොට ඒ නිසා පොඩි වාසියක් තියෙනවා. ඒ නිසා ප්‍රොෆිට් ෆෝ ද පීරියඩ් මෙතන ගිය අවුරුද්දේ මාස 3ට සාපේක්ෂව වැඩිලා තියෙනවා. ඒතකොට අපි බැලුවොත් මොකද්ද මේ ටැක්ස් රිවර්සල් එකට හේතුව කියලා. ඒතකොට මේක අපිට බලා ගන්න පුළුවන් පොයින්ට් 9 එකෙන් මේ තියෙන වලට පේනදී ඉන්කම් ටැක්ස් එක්ස්පෙන්ස් එක
මේකට හේතුව තමයි මේ පැහැදිලි කරලා තියෙන්නේ. මොකද දැන් 2021 මාර්ච් 26 වල මේ බිල් ප්‍රසන්ටඩු පාර්ලිමන්ට් එක 90 කලින් තිබ්බ 28% tax rate එක 24 වෙනකන් අඩු වෙලා තියෙනවා. ඒතර මේක ඇත්තම එනැක්ට් කරලා තියෙන්නේ එහෙම නැත්නම් බලපවත්වලා තියෙන්නේ 2020 ජනවාරි 1 ඉඳන්. අන්න ඒ නිසා තමයි ඇත්තම මේ කලින් 28%ට වැඩිපුර ගියපු tax ප්‍රමාණය tax reversal එකක් විදියට මේ පාරේ ඒගොල්ලන්ට PNL එකේ පෙන්වන්න හැකියාව ලැබිලා තියෙන්නේ. ඒතර මේකේ ඩීටේල් විස්තරය තමයි ඔයගොල්ලන්ට මෙතන බලාගන්න පුළුවන් වෙන්නේ. ඒතර ඒ වගේ චේන්ජ් එකක් ආවම අපිට ඩීටේල් ගිහිල්ලා බලන්න පුළුවන් මොන වගේ හේතු නිසාද මේ වගේ දෙයක් සිද්ධ වෙන්නේ කියලා. අරතුර මෙන්න මේ තත්ත්වයත් එක්ක earnings per share එක ගිය ක්වාටරකට සාපේක්ෂව මේ ක්වාටරකේ වැඩි වෙලා තිනවා. ඕවර්ඕල් අපි කතා කරපු FX වල සාරාංශයක් විදිහට ගත්තම. ඒ වගේම අපි බැලන්ස් ෂීට් එකට ගිහිල්ලා බලුවොත් අපිට වෙනවා total equity ප්‍රමාණය එහෙම නැත්නම් net asset value එක පැහැදිලිවම මේකේ 2020 December ඉඳන් මාර්ච් වෙනකන් තිබ්බ මාස 3 period එකට වැඩි වෙලා තිනවා. ඒතර ඒකත් එක්ක net asset value per share කියන එක අනිවාර්යම වැඩි වෙලා තිනවා. එහෙම නැත්නම් book value එක මේකේ වර්ධනය වෙලා තියෙනවා. මේකත් එක්ක විශේෂයෙන්ම දැන් ගිය සිකුරාදා පොඩි ට්‍රාන්සැක්ෂන්ස් වල ඇනොමලි එකක් අපි දැක්කා. මේක අපි people's leasing and finance එකෙන් දැක්කා. මොකද සිකුරාදා ඩේ එක පටන් ගන්නකොට ටිකක් විතර අඩු ප්‍රයිස් එකකට ලොකු ක්වොන්ටම් එකක් සෙල් වෙලා තිබ්බා. ඒ වගේම දෙයක් ඇත්තරම people's insurance එකෙත් සිද්ධ වෙලා තිබ්බා. උගල ඇත්තරම දකින්නේ මෙන්න මේ ඒ සිදුවීම උගලන්ට පේනවා ඇති. සිකුරාදා දවසේ මෙන්න මේ හරියේ 36.80ට වගේ තිබ්බ එක. නමුත් සිකුරාදා ඇත්තම ට්‍රේඩ් වෙන බුලිම පටන් ගත්තේ 31ට වගේ. ඒ කියන්නේ ලොකු ඩ්‍රොප් එකකින් තමයි පටන් ගත්තේ. නමුත් ඒක යම්කිසි ඇනෝමලි එකක් වගේ තමයි අපිට පේන්නේ. ඒක ඩීටේල් මම ඔයගලන්ට ඊළඟට පෙන්නන්නම්. ඒතර මේක නැවතත් යථා තත්ත්වයට පත්වීමක් සිද්ධ වුණා ඩේ එන්ඩ් එක අවසානයට වෙනකොට. ඒතර ඒක ඩීටේල් තමයි ඔයගල දැන් මේ දකින්නේ. ඔයගලන්ට පේනවා ඇති එදා දවසේ ඇත්තම සිකුරාදා දවසේ 31කින් තමයි ට්‍රේඩ් වෙන පටන් ගත්තේ. ඔයගලන්ට පේනවා ඇති ටිකක් විතර ලොකු ක්වොන්ටිටි එකක් 30,770ක ෂෙයාර්ස් ප්‍රමාණයක් රුපියල් 590ක් පල්ලෙහැයින් තමයි ට්‍රේඩ් වුණේ. කියන්නේ රුපියල් 31කට තමයි ට්‍රේඩ් වුණේ. ඊට කලින් දවසට සාපේක්ෂව රුපියල් 590ට එක්ක විතර ලොකු ගැප් එකකින් තමයි පළවෙනි ට්‍රේඩ් එකම ගිහිල්ලා තිබ්බේ. ඒතර මේක එදා දවසේ සිදුවෙච්ච අනිත් සේල්ස් ප්‍රමාණයත් එක්ක සලකලා බැලුවම යම්කිසි සැලකිලි පර්සන්ටේජ් එකක් කියලා කියන්න පුළුවන්. විශේෂයෙන්ම මේක පළවෙනි ට්‍රේඩ් එකත් එක්ක. ඒතර මෙන්න මේ වගේ රේන්ජ් එක තමයි ගිහිල්ලා තිබ්බේ රුපියල් 31 ඉඳන් රුපියල් 36.90 වෙනකන්. අපි පොඩ්ඩක් බලමු ඇත්තට මේකේ පළවෙනි ට්‍රේඩ් එකත් මේ රුපියල් 31කට ගියපු මේ ට්‍රේඩ් එකමද කියලා අපිට බලා ගන්න පුළුවන්. අපිට මේකෙන් යම්කිසි අදහසක් කැන්ඩල්ස් වලනොත් අපිට බලා ගන්න පුළුවන්. නමුත් අපි මේක තවදුරටත් එන්ෂුව කරගමු. මේ 31 කියන්නේ ඇත්තටම ආපු පළවෙනිම ට්‍රේඩ් එකද කියලා. දැන් මේ තියෙන ඇත්තටම මේ නම්බර් ඔෆ් ට්‍රේඩ්ස් ඒ ටයිම් ස්ටැම්ප් එකත් එක්ක මේ තියෙන අන්තිමට ගියපු ට්‍රේඩ් එක 36.70ට. ඒතර මේක ඇත්තටම මුලින්ම ගියපු ට්‍රේඩ් එක අපිට බලා ගන්න පුළුවන්. දැන් මේ තියෙන්නේ දවස පටන් ගන්නකොටම ගියපු ට්‍රේඩ් එක. හරියටම 11ට ගියපු ට්‍රේඩ් එක තමයි මේ ඔගොල්ලෝ දකින්නේ. ෂෙයාර්ස් 32,770ක් රුපියල් 31කට. එනේ එකපාරම ලොකු ඩ්‍රොප් එකකින් තමයි මේක මුලින්ම ට්‍රේඩ් වෙන පටන් ගන්න තියෙන්නේ. ඊට පස්සේ ටිකක් ඒක රිකවර් වෙච්ච ලක්ෂණේ තමයි තියෙන්නේ. ඒතර මේකට ඇත්තටම සමහර කමෙන්ට්ස් මම දැක්කා people selling එක ගැන කරනකොට එක්ක එක්කෙනෙක් සමහර විට force selling කරන්න උත්සාහ කරලා තිනවා එකපාරම sell කරලා අයින් වෙන්න. එහෙම නැත්නම් මේක සමහරවිට normal situation එකක් වුණත් වෙන්න පුළුවන්. සමහරට හදිස්සියකට කවුරු හරි market trade එකක් දැම්මත් දන්නේ නැහැ. ඒත් මේ එකපාර දෙක පටන් ගන්නකොට down වෙන්න හේතුව තමයි ඇත්තරම people's insurance එකේ people's leasing එකේ දෙකේම එකම වගේ instance එකක් තමයි අපි ඇත්තරම දැක්කේ සිකුරාදා දවසේ. දැන් මේ තියෙන අද තත්ත්වය ඒ කියන්නේ ජූනි 7 වෙනිදා දැන් අද බැලුවම ඔයගලන්ට පේන ඇති මේක 37.20ට විතර වගේ තමයි sell වෙන්නේ. ඒ කියන්නේ ඊයේ දවසේ තිබ්බ issue එක අද වෙනකොට ඇත්තරම correct වෙලා තියෙනවා. ඒ වගේම මේ ඔගොල්ලෝ දකින්නේ අද දවසේ chart එක මේ අද දවසේ දැනට තියෙන position එක තමයි මේ තියෙන්නේ. ඒතර මෙන්න මේ anomaly එක correct වෙලා තියෙනවා අද දවසේ ගත්තොත් එහෙම. ඒතර මේක අපි technicals පොඩ්ඩක් බලුවොත් එහෙම අපි දැන් මෙතන Bollinger Bands, PSR, MACD, RSI, Stochastic RSI වගේම on balance volume මේ සියල්ල මැදල් දෙනවා. එතකොට අපිට පේනවා මෙන්න මේ ඊයේ anomaly එක අයින් කරොත් එහෙම නැවතත් ඔයගලන්ට පේනවා PSR එක පල්ලෙහා point එකට වැටලා තිනවා. ඒ කියන්නේ PSR එකෙන් විතරක් ගත්තොත් එහෙම මේක buy signal එකක් විදිහට තමයි පෙන්වන්නේ. ඒ වගේම MACD එකත් overall buy signal එකක් විදිහට තමයි තියෙන්නේ. නැවතත් RSI එකේ strength එක වැඩි වෙන level එකට ඇවිල්ලා තිනවා. මොකද ඊයේ anomaly එක නිසා තමයි මේක යම්කිසි පල්ලෙහා level එකකට වැටලා තින්නේ. නමුත් generally ගත්තොත් එහෙම general sense එකෙන් ගත්තොත් එහෙම ටිකක් විතර strength එක වැඩි level එක යන්නේ. ඒ කියන්නේ bullish sentiment එකක් පැහැදිලිවම තියනයි කියලා මේ stock එකට මේ වෙලාවේ කියන්න පුළුවන්. නිසා ඔයගොල්ලෝ consider කරලා බලන්න කොයි වෙලාවේද වඩා හොඳ enter වෙන්නේ කියලා. ඒතර ඒ වගේම stochastic RSI එකත් ඒ sentiment එකම පෙන්වන බව ඔයගලන්ට පැහැදිලිවම පේනවා.
අන්තර් ක්ලියර් ඩිසිෂන් කට් එකක් මෙතනින් අපි වෙනස් වෙනවා දකින්නේ. ඒ වගේම ඔන් බැලන්ස් වොලියුම් එක ගත්තත් ආසන්න වශයෙන් අංශක 15ක විතර අප්පීමක් තමයි. අපි දැන් අද දවසේ වගේ වෙනකොට මේ කතා කරන පොයින්ට් එක වෙනකොට දකින්නේ. නමුත් ඊට කලින් ගත්තොත් එම විශේෂයෙන්ම මේ 31 වගේ ඉඳන් අපි දකිනවා විශේෂයෙන්ම ඊටාම හොඳ බුලිෂ් සෙන්ටිමන්ට් එකක් තමයි අපි ඊට කලින් දැක්කේ. විශේෂයෙන්ම ඔන් බැලන්ස් වොලියුම් එක හරහා ගත්තොත්ම ලොකු වොලියුම්ස් වලින් මේක අප් වෙන්න පටන් ගත්තා. කියන්නේ ටිකක් ස්ටෙඩි ග්‍රෝත් එකකට තමයි ගිහිල්ලා තිබෙන්නේ. ඒතර මේකත් ඇත්තටම අර පීපල්ස් ලීසින් එක වගේ තමයි. මම කිව්වා පීපල්ස් ලීසින් එකත් විශේෂයෙන්ම මෙන්න මේයි මෙන්න මේ කාලෙදි වගේ එන්ටර් වෙච්ච අය හොඳ ප්‍රයිස් පොයින්ට් එකකට තමයි එන්ටර් වෙලා තින්නේ කියලා. මොකද ඔයගලන්ට වෙනා මේ හරියේදී බොලින්ජ බෑන්ස් වල ලොකු වේරියේෂන් එකක් නැහැ. නමුත් මෙතනින් පස්සේ තමයි ටිකක් විතර ඉහළ වේරියේෂන්ස් වල ස්ටෑන්ඩඩ් ඩිවිෂන් දෙකක විතර වේරියේෂන්ස් වලට අප්පීමක් අපි දකින්නේ. ඒකත් ඔයගොල්ලෝ දකිනවා මේ පොයින්ට් එකේ ඉඳන් මේ පළහැඩ වැටිලා නැවතත් මිඩල් බෑන්ඩ් එක කපාගෙන උඩින් යන ලක්ෂණේ අපි දිගටම දකින්නේ. ඇත්තටම මෙන්න මේ අවුට්ලයර් එක අයින් කරත් අප බුලින්ජ බෑන්ඩ් එක දිගේම යන ලක්ෂණය තමයි තියෙන්නේ. ඒ නිසා ලොකු ස්ට්‍රෙන්ත් එකක් එක බුලිෂ් සෙන්ටිමන්ට් එකකින් මාකට් එකේ මේක ට්‍රේඩ් වෙනවා කියලා තමයි කියන්නේ. නමුත් මම මේක බයි කරනවාද මේ වෙලාවේ සෙල් කරනවාද කියන්න යන්නේ. ඒක ඕගලන්ගේ ෆර්දර් රිසර්ච් එකත් එක්ක ගලපලා බලලා තමන්ගේ ඩිසිෂන් එක තමන්ටම ගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම පීපල් ඉන්ෂුරන්ස් එක ගත්තොත් එම මේක 2020 ෆයිනෑන්ෂල් ඉයර් එකේ රුපියල් 3ක ඩිවිඩන්ඩ් එකක් ඩික්ලෙයාර් කරලා තිබ්බ. ඇත්තටම සෑහෙන හොඳ ඩීසන් ඩිවිඩන්ඩ් එකක් කියන්න පුළුවන්. මේකේ ඩිවිඩන්ඩ් පේ අවුට් එක එතකොට අපිට ඇත්තටම බැලුවොත් පේනවා 50%ක විතර ඩිවිඩන්ඩ් පේ අවුට් එකක් දීලා තිනවා ඒගොල්ලන්ගේ ඒර්නින්ග්ස් වලට සාපේක්ෂව ගිය අවුරුද්දට. ඒ වගේම අපි ඊයේ එන්ඩ් එකේ තිබ්බ ප්‍රයිස් පොයින්ට් එකත් එක බැලුවොත් එහෙම මේගොල්ලන්ට පේනවා ඊයේ එන්ඩ් එකේ ඇත්තටම රුපියල් 28යි 30ට විතර වගේ තමයි මේක ගිහිල්ලා තියෙන්නේ. එතකොට ඒ ආශ්‍රයෙන් අපි සරකලා බැලුවොත් එහෙම ආසන්න වශයෙන් 10% විතර ඩිවිඩන්ඩ් ඊල්ඩ් එකක් මේ ඩිසెంబර් එන්ඩ් එකේ තිබ්බ පොයින්ට් එකේ අපිට බලා ගන්න පුළුවන්කම තිබිලා තියෙනවා. ඒක සාමාන්‍ය ඩීසන් රිටර්න් එකක් කියන්න පුළුවන්. ඒ වගේම කම්පැනි එකත් ඇත්තටම ස්ටේබල් කම්පැනි එකක් කියලා ඕවරෝල් කියන්න පුළුවන්. මොකද පීපල් ඉන්ෂුරන්ස් එක ගත්තොත් එහෙම මේකේ පේරන්ට් වෙන්නේ පීපල්ස් ලීසින් ඇන්ඩ් ෆිනෑන්ස් කම්පැනි එකට. ඒගොල්ලන්ට තමයි 75% අයිති වෙන්නේ. එතකොට මේකේ අල්ටිමේට් පේරන්ට් වෙන්නේ පීපල්ස් බැංක් එක. එතකොට පීපල්ස් බැංක් එකට තමයි පීපල්ස් ලීසින් ඇන්ඩ් ෆිනෑන්ස් එක අයිති වෙන්නේ. එතකොට පීපල්ස් ලීසින් ඇන්ඩ් ෆිනෑන්ස් එකට තවදුරටත් 75% පින්ස් එකට අයිතිකාරීත්වයක් තියෙනවා. එතකොට අල්ටිමේට් පේරන් පීපල්ස් බැංක් එක නිසා එතන යම්කිසි ක්‍රෙඩිබිලිටි එකක් තියෙනවා. මොකද ඒක ගවර්න්මන්ට් ඉන්ස්ටිටියුෂන් එකක් හරහා මේ කන්ට්‍රෝල් එක තිබීම නිසා. අතොර මෙන්න මේ වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. මේ සම්බන්ධයෙන් ඔයගොල්ලන් කමෙන්ට්ස් පල්ලෑ සෙක්ෂන් එකේ දාන්න. ඒ වගේම channel එක subscribe කරන්න තමතක් කරන්න එපා. bell icon අත උබන්න. අතොර මේ වගේ දාන වීඩියෝස් වල අප්ඩේට්ස් ඔයගොල්ලන්ට ඒ වෙලාවෙම ගන්න පුළුවන්. හරි නම් මේ වගේ වීඩියෝකින් අපි ආයි හම්බෙමු.